පැහැදිලිවම මට එහෙම වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නෑ. එහෙම පරිත්‍යාග කරන්න විදිහක් නැත්නම් මැනිකි මට යමක් කියන්න තියෙන ඔයාට. අනේ තව වාහනයක් ගමු කියලාද කියන්න හදන්නේ? මේ තියෙන වාහන මදිද වාට? තවත් වාහන ගන්නවද කියලා අහන්නේ. තියෙනවක බලන්න. අපේ හැමෝම පඩිය පරිත්‍යාග කරා. විපක්ෂය අයත් කරා. එන තත්ත්වය අනුව මගේ පඩියක් දෙන්න තමයි මම හිතන් ඉන්නේ. ඊට කලින් මම මේ ඔයාගෙන් ඇහුවේ. මොකක්? තමුසගේ මොලේ කුලේ උප්පන් වෙලාද මිනිහෝ? හෙට මීඩියාස් වලින් එහෙම ඇහුවා මම මොකද්ද කියන්නේ හාමිනේ? තමුස ගිහින් කියනවා අපේ බිස්නස් එක දැන් හොඳටම වැටිලා තියෙන්නේ කියලා. අපි මහජන නියෝජිතයෝ විදිහට බිස්නස් කරනවා කියලා කොහොමද කියන්නේ? විකාර කියවන්න නැතුව ඉන්න. එහෙනම් තමුස ගිහින් කියනවා තමුසගේ මුළු පඩියම ලෝන් එකකට කැපෙනවා කියලා. සම්පූර්ණ පඩියම ලෝන් එකකට කැපෙනවා කිව්වොත් මිනිස්සු පිළිගනීද මැනිකේ? මගේ සරම ගලවන් තමයි මට ගෙදර එන්න වෙන්නේ. මටේම වැඩක් නෑ. තමුස සරම නැතුව හරි ගෙදර එනවා. හැබැයි පඩිය නම් පරිත්‍යාග කළා මේ හතරමයි මෙන්න හිතන්න එපා. හරිද? අනේ මන් දන්නේ මේ ගෑනු හින්දා. අයියෝ. තමුසට මතකයි නේද මං කියපු එක? මේ හතරමයි මෙන්න එන්න එපා. පඩිය පරිත්‍යාග කළා. හරිද? පුළුවන් නම් අර දෙන රුපියල් 2000ත් ගන්න බලනවා. හරි හරි එහෙම කියලා බලමුකෝ. හැබැයි මට කියන්න තියෙන්නේ පැහැදිලිවම මට එහෙම වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නැහැ. එහෙම පරිත්‍යාග කරන්න විදිහක් නැත්තේ මොකද මේ පාර්ලිමේන්තුවේම තියෙන බැංකුව තුල ඒ බැංකුවෙන් ගත්ත ලෝන් එකට මගේ වැටුප සම්පූර්ණයෙන්ම ලෝන් එක සඳහාම තමයි වෙන් වෙලා තියෙන්නේ. ඉතින් එවැනි අවස්ථාවකදී මට තියෙන ආර්ථික හයියත් එක්ක කොහෙත්ම එවැනි දෙයක් කරන්න අපහසුතාවයක් තියෙනවා. නමුත් ඒක මට කරන්න බැරි වුණාට මගේ හිතවත් අය ඉන්නව උදව් කරන්න පුළුවන්. මීට වැඩිය දහගුණයකින් විතර උදව් කරන්න මම දැනටමත් ප්ලෑන් කරලා තියෙනවා. ඒ මම ඔහිට කිව්වෝ ඉතින් සරම නැතුව තමයි එන්න වෙන්නේ කියලා. හරි හරි ඔවහොම තමයි. දැන් ඉතින් කමන්නේ ගිහින් වොෂ් එකක් ගන්න. මම ඔයාලට බොන්න මොනවාරි හදන්න.